සමහර දේශපාලඥයෝ අවලාද දේවල් කියන්න උත්සාහ කරමින් ඉන්නවා. ජේපී එක ඉතිහාසයේ නම ඝාතන කරලා 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 මෙරටේ මිනිස්සු මරණයට පත් කරලා ලෝක ප්‍රකට ව්‍යාපාරිකයන්ට ජනඝාතකයෝ කියන නම් පටබඳින පක්ෂයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ වගේම අපි දැක්ක චන්දම විරක්කොඩි මන්ත්‍රීවරයා ශාල චෝදනා ප්‍රමාණයක් කරා. වතුකම්කරුවන්ට දීපු වැටුප් පැඩිවීම පරිපාලක සභාවලට බලහත්කාරයෙන් දීපු තීන්දුවක් කියලා කිව්වේ. පරිපාලක සභාවල ඉන්නේ බබාලද? පරිපාලක සභාවල ඉන්නේ වෘත්ති සමිති නියෝජිතයෝ නායකයෝ. ඒ අය ඇවිල්ලා මේ අරයා කියනකොට මෙයා කියනකොට මේ වැඩේ කරන්නේ නැහැ. සමගි ජන බලවේගය තමයි දැන් කියන්නේ අපිට දෙන්න ජනමතය අපි ජනාධිපති කරන්න කියලා. ඉතින් ඒ වගේ කණ්ඩායම් වල ඉන්න ගෝල බාලයෝ තමයි මේ වතුකම් කරනට වැඩි වැටුප් පැඩි කරනවට විරුද්ධ. ඒක නිසා මේ ඇත් එක්ක රටක් ගෙනියන්න බෑ කියන කාරණේ පැහැදිලි. රට වැඩිච්ච වෙලාවේ පැනලා ගියපු හැංගිච්ච ඇත් එක්ක කොහොමත් රටක් ගෙනියන්න බෑ. ඒ රට බාරගත්ත නායකයා රනිල් වික්‍රමසිංහයන් එක්ක විතරයි මෙරටේ මිනිසුන්ට අනාගතයේ තියෙන්නේ කියන කාරණය බොහොම පැහැදිලි.